ආදරණීය හැමෝටම අද මම ගෙනාවේ ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් තමයි අපි කැමති නොයිකුත් මාස වර්ග ඒ වගේම වෑංජන වර්ග උයා ගන්නකොට රසවත් කරන්න නොයිකුත් කුළුබඩු වර්ග ඒ පහේ වර්ග නිවසේම හදා ගන්න. ඉතින් අපේ ආදරණීය ගුරුණියන්ට මම අද ගෙනාවේ ගෙදරදීම හදා ගන්න පුළුවන් බදපු කරි පවුඩර් රෙසිපි එක තමයි මේක ගොඩක් අයන්ට වැදගත් වීවි ඒ වගේම ගොඩක් අය මේ රෙසිපි එක දන්නවත් ඇති නමුත් හැමෝම නොයෙකුත් විදියට හදාගන්න නිසා මට හිතුණා මම හදාගන්න ක්‍රමේ ඕගලන්ට අරගෙන ඉන්න ඉතින් මෙතන මම අරන් තියෙනවා කොත්තමල්ලි ඇට ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා ඒ වගේම සූදුරු මම අරන් තියෙනවා මේස ඇඳි 3ක් ඒ වගේම කරදමුංගු ඇට අරන් තියෙනවා මේ සැඳි එකක් කරාබු නැටි අරන් තියනවා මම මේ සැඳි භාගයක් ගම්බිරි සැට මේ සැඳි දෙකක් මාදුරුත් මම අරන් තියනවා මේ සැඳි තුනක් ඒ වගේම හාල් චුට්ටක් ඒ වගේම වියලි මිරිස් කරල් කිහිපයක් ඕගලන්ට ඕගොල්ලෝ හදාගන්න ප්‍රමාණය අනුව ඒ වගේම ඕගලන්ට අඩුවෙන් උනත් පාවිච්චි කරන්න පුළුවන් වැඩිපුර උනත් දාගන්න පුළුවන් ඒ වගේම කුරුඳු පොතු කෑලි කිහිපයක් කරපිංචා ටිකක් මම වැඩිපුර ගත්තා ඒ වගේම පොඩියටම කපා ගත්ත රම්පේ කොළ ටික. ඉතින් මුලින් අපි කරන්න ඕන කොත්තමල්ලි ටික වාජනයකට දාලා ඒක කබලේ බැද ගන්න ඕන. පස්සේ තමයි අපි අනිත් වර්ග ටික ඒකට එකතු කරලා කබලේ බදින්න ඕන. මම දැන් මේ වගේ ලොකු වාජනයක් අරගෙන මුලින්ම කොත්තමල්ලි ඇට ටික දාගෙන ගින්දරත් ඔගොලු ගොඩක් දාන්න එපා. සාමාන්‍ය විදියට දාගන්න අඩු කරලා දාගන්න මොකද නැත්තම් ඉක්මනින්ම කොත්තමල්ලි වල වර්ණය වෙනස් වෙන්න බලනවා ඒ කියන්නේ කළු වෙන්න බලනවා ඉතින් මුලින් අපි චූටි වෙලාවක් කොත්තමල්ලි ටික කබලේ බැදගමු කොත්තමල්ලි ටික සාමාන්‍ය විදියට බැදෙනකොට ඕගලන්ට දැනෙවි හොඳ සුවඳකුත් එනවා එතකොට ඒකටම මම ඕගලන්ට මුලින් කිව්ව ඒ සියල්ලම කලවම් කරගන්න मुलिंग अभी मेटिक दाला चूटी वेला कबले बेदला करपींचा कुरुंदु पोतु एवियली मेरी स्टिकाई हाल टिकाई दाला अभी कबले बेदगामु मम दें मेकटम ओगलांट क्यूव एवियली मेरी कराल टिकाई कुरुंदु पोतु करपींचा टिकाई कपागत रांपे टिकाई कतु करला दें मामी सेरम हुंदर कबले बेदनका कोत्तमाली वल वार्ण्य ब्राउन पाट वगे वेनका कबले बादीन्य आनवा ඒ වගේම මම මේකටද හාල් ටික දෙකතු කර ගන්නවා. ඕගොල්ලන්ට පුළුවන් ඕනම හාලක් අරගෙන ඕගොල්ලෝ හදා ගන්න ප්‍රමාණය අනුව එකතු කරගෙන මේක දැන් මේ සේරම හොඳට කබලේ බැදගමු. මම දැන් ඒ ඕගොල්ලන්ට කිව්වා වගේ විනාඩි 20ක් 25ක් වගේ අඩු ගින්දරේ තියලා බැද්දා. ඕගොල්ලන්ට පේනවා කොත්තමල්ලි උනත් හරි ඒ තද බ්‍රවුන් වර්ණයට වගේ ඇවිල්ලා තියෙනවා. මොකද අපිට මේ විදියට ගන්නකොට තමයි අපි හදා ගන්න කරි පවුඩර් එක ටිකක් තද බ්‍රවුන් පාටට ගන්න පුළුවන්. ඒ වගේම තමයි කරපිංචා ඕගොල්ලෝ යොදා ගන්න කරි ඒ කරපිංචා කොළ උනත් හරි අතින් අල්ලලා පොඩි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආවම ඕගොල්ලෝ මේක ලිපෙන් ඉවතට අරගෙන නිවෙන්න තියලා තමයි පවුඩර් කරගන්න ඕන. මම දැන් පිළියෙල කරගත්ත ඒ බදපු කරි පවුඩර් ටික මේ වගේ බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට පවුඩර් කරලා පෙනේරෙන් හලා ගන්නවා. මේ තියෙන්නේ මම පිළියෙල කරගත්ත ඒ බදපු තුනපා පවුඩර් එක තමයි. ඉතින් මේක ගොඩක් සුවඳයි වගේම අපි යොදා ගන්න මස් වර්ග ඒ වගේම ව්‍යංජන වර්ග වලටද එකතු කර ගන්න පුළුවන් ගොඩක් රසවත් වගේම සුවඳත් සුවඳයි මේ විදියට කොටයි අපි හදා ගන්න මේ පවුඩර් එක හදාගත්තම ඉතින් මේ වගේ අපි කෑම බීම සේම අපි මේ වගේ කුළුබඩු ගෙදරම හදා ගන්න විදි ඉගෙන ගනිමු එතකොට අපිට පිටින් ගැනීමට අවශ්‍ය වෙන්නේ නැති නිසා ඉතින් හැමදාමත් වගේ ආදරණීය ඔයාලා එකතු වන්න මගේ YouTube channel එක හරහා ඕගොල්ලෝ කැමති නම් මගේ රෙසිපි ඕගොල්ලන්ට පුළුවන් share කරමින් සහයෝගය දක්වන්න. ඉතින් අපි හැමදාමත් මේ වගේ දේවල් ඉගෙනගෙන අපේ එදිනෙදා කෑම බීම අපි රසවත් කරගමු. ආදරණීය හැමෝටම දෙවි පීඨයි වගේම සුබ දවසක්.